ඒක දිස්ත්‍රක්කට අයිති වන්න දිස්ත්‍රික්ක මේ වෙනකොට එකකලොස් දෙනෙක් අසා ආසාධිතයන් මේ රෝගයවැනදිලා තියෙනවා කියලා මේ වෙනකොට හඳුනාගන තියනවා ඒවගේ ම අපිට ආරංචි වන විදිහට සම්පූර්ණයෙන් ගත්තාාව දහනමදෙක් වගේ සිටිනවා නමුත් එකළොස් දෙනෙක් තමයි දැනට මේ රෝගය වැනදිලා ඉන්නවා කියලා හඳුනාගෙන තියෙන්නේ අද ඒ ජනජීවිත ජනතාවගේ ජීවිත අනාරක්ෂිත භාවට පත්වෙලා තියෙනවා ඉති ඒ හේතු උඩ විශේෂයෙන්ම එයායගේ ඉල්ලීම තියෙන්නේ මේ අන්රවාල් ප්‍රදිස්ත්‍රිකියය තුරත් දිගටම මේ ඇන්ද්‍රරිනීතිය පවත්වල ලොග් ඩවන් කරලා විශේෂෙන්ම පලාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂතතුමාත් තුමා ඉකිතව ඉල්ලීමක් කරලා තියෙනවා පෑ හැත්ත දෙකක්වත් එක දිගටම මේ ඇන්ද්‍රරිනීතිය පවත්වන්න කියලා මගේ අදහස අනුව පෑ හැත්ත දෙකකට වැඩි කාලයක් එක දිගටම අඩුපතර්මය සති දෙකක්වත් දිනදාහතරක්වත් එක දිගටම මේ ඇන්ද්‍රරිනීතිය පවත්වල මේ තියන මේ ත් මේ වෛරසය පැතිල්ලා තියෙන උදවිය හඳුනාගන මේ පරීක්ෂණ තව දිගටම එක දිගටම ක්‍රියාත්ම කරලා මේ කටයුත් අවම කරගන්න තියවර ගන්න අනං ඉතාම වැදදක් කියලා ඊය දවස තුළ මංහිතන්නේ ඔබ සියරු දෙනාම දැක්කා රතේ සියලු ජනතාව දැක්ක අන්ුරාප්‍ර දිස්ශ්‍රික්ේ බරඳ ව්‍යාපාරිකයන්ඒ වගේම මේ සියරු දෙනා එකතු වෙලා ව්‍යාපාරික ස්ථාන වසා දැම්. මොකද ඒ අය දිගින් දිගටම ඉල්ලීමක් කර මේ තත්ත්වය නිසා ඒගේ ව්‍යාපාරවලතියන වැඩකරන්නන මිනිස්සු අනාරක්ෂිතයි. දේ නිසා මෙයාගේ ආරක් දිස්ශ්‍රික්ක්‍යය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ඇඳදිරි නීතිය දික්කරන්න කිය නමුත් ඒකට ඇහුන්කන්දීමක් තිබුන් නැති නිසා ව්‍යාපාර සංගමය. එකතු වෙලා මේ අන්ුරාපර දිිශත්‍රික්කය වෙළඳ සංගමය. මේ සියරුදනා එකතුවෙලා තමයි, මේ තිීන්දු අරගණයේ ව්‍යාපාර වසාදැම්මේ දින තුනක් වසා දමන්න තීරණය කරලාතිනවා. අද වෙනකොට අන්ුවාප්‍රදිිශ්‍රික වගේ දිශ්‍රික්ක ඉතාම නාරක්ෂි භාවයට පත්වෙලා තියෙනවා. තියනිසා විශේෂයෙන්ම අපි කියන්න මේ වෙලාවේදී මේ පිරිබඳව දැඩි අවධානයක් යොමු කරලා අන්රවාාධ්‍ර දිිශ්‍රික්ක තුළත් මේ ඇන්දිරි නීතිය එකදිගටම දින දාහතරක්වත් අ අඩුම තරමේ. පවත් වෙලා මේ තියන බැරෑරුම් තත්වය අවම කරගන්න. මේ සියලු දෙනාම කයුතු කළ යුතුයි, මේ තීන්දු තීරණගන්න ජනාරිිපත්තුමාගේ ඉඳල. ඒ තීන්දු තිීරණ ගැනීමේ දී එකතුවෙනඒ සියලු දෙනාම. මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මේ වෙලාවේද ඒ කටයුත්ත කරනවන්නන් තමයික වැදගත් වෙන්න කියනකයි අපේ.